අයිබෝවන් ජීවිතය ගැන අලුතෙන් හිතන්න ජීවිතය ගැන අලුතෙන් කතා කරන්න මේ ජීවන ගෙත්තම. ඉතින් සුපුරුදු පරිදි අද ඔබේ නිවහනට අපි අරගෙන ඇවිල්ලා තිබෙනවා ජීවන ගෙත්තම වැඩසටහන. අපි ජීවිතයේ ගමන් කරද්දී අපට විවිධ බාධක අභියෝග මුහුණ පාන්නට සිද්ධ වෙනවා. මේ බාධක අභියෝග වලට මුහුණ දෙන්නේ කොහොමද කියන ආකාරය පිළිබඳව අපි කතා කරනවා. අපි නිරන්තරයෙන් කතා කරනවා. ශ්‍රී ලංකාව කියන ස්ථාවරයේ උඩ ඉද්දී අපි අපේ ශ්‍රී ලංකාවේ වපසරිය තුළ නිරීක්ෂණයක් කළොත් අප දන්නවා කෘෂිකර්මාන්තය කියන කාරණය එදා මෙදා තුර ශ්‍රී ලංකාවට ඉතාමත් ආවේනික තැනක් ගත්ත කර්මාන්තයක්. කෘෂිකර්මාන්තය ඔස්සේ තමයි සියලුම කර්මාන්තයන් ගොඩනැගෙන්නේ. සියලුම ජීවන පසුතලයන් ගොඩනැගෙන්නේ. ඉතින් මේ තුළ පාරිසරික ගොවිතැන කියන්නේ මොකක්ද? ඔබ අසා ඇති. නමුත් ඔබ හරියටම දන්නවද පාරිසරික ගොවිතැන කියන්නේ මොකක්ද කියලා? අපි මේ පිළිබඳව කතා කරන්නත් සූදානම්. ඒත් එක්කම වර්තමානයේ ඇති වෙලා තිබෙන තත්ත්වය පොහොර ප්‍රශ්නය. ඔබ දන්නවා රසායනික පොහොර ගෙන්වීම තහනම් කළා, නැවැත්තුවා. ඒත් එක්කම කාබනික පොහොරවලට ජනතාවට ගොවියන්ට යොමු වෙන්නට රජය ආරාධනා කරනවා. ඒ පිළිබඳව විවිධාකාරයේ උපදෙස් ලබා දෙනවා රජය විසින්. ඉතින් මේ පොහොර ප්‍රශ්නය මතුවෙන්නේ කොහොමද? එතකොට මේ පොහොර පිළිබඳව තිබෙනවා විවිධාකාරයේ මිත්‍යා මතයන්. ඒ මිත්‍යා මතයන් මොනවාද? ඒත් එක්කම මේ පොහොර භාවිතා කරන ආකාරයේ වැරදි තිබෙනවා. ඒවා මොනවාද? එතකොට අපි මේ කතා කරන පාරිසරික ගොවිතැන අනාගතයේ ගොවිතැන වෙනුවෙන් බලපාන්නේ කෙසේද කියන කාරණා අද අපි සූදානම් ජීවන ගෙත්තමින් කතා කරන්නේ. ඉතින් අද අපේ සම්පත් දායකත්වයේ ලබා දෙනවා මේ පිළිබඳව මෙශේෂ්ත්‍රය පිළිබඳව ඉතාමත් දැනහුරුකම් බොහෝමයක් තිබෙන පුද්ගලයෙක්. ඔහු මාධ්‍යවේදියෙක්, ඒ වගේම පරිසරවේදියෙක්. ඒත් එක්කම ඔහු පාරිසරික ගොවියෙක්. මේ ජයලත් බාලසූරිය මහතා. අයිබෝවන්. අයිබෝවන්. හොඳයි. දැන් මම යම් ආකාරයක ආරම්භයක් වැඩසටහනට ගත්තා. අපි පාරිසරික ගොවිතැන ගැන කතා කරන්නේ. මොකක්ද මේ පාරිසරික ගොවිතැන කියන්නේ? කවින් පාරිසරික ගොවිතැන ගැන සරලව කිව්වොත් කෙටියෙන් මොකද මේක සංකල්පයක් විදිහට විස්තර කරන්න පුළුවන් ඕනනම් ඉතින් මේ ගැන පොතක් වුණත් ලියන්න පුළුවන්. නමුත් අපිට මේක කෙටියෙන් තේරෙන්න කිව්වොත් අනිත් අයට අහගෙන ඉන්න අයට සාපිත් එක්ක එකතු වෙලා ඉන්න අයට තේරෙන විදිහට ස්වභාව ධර්මයේ තියෙන ක්‍රියාවලින් තේරුම් අරගෙන එම ක්‍රියාවලින් වලට අවනත වෙලා ඒ ක්‍රියාවලින් වලට විරුද්ධ වෙන්නේ නැතුව අපි අපේ ආහාර ටික නිෂ්පාදනය කරගන්න උත්සාහ කිරීම තමයි ඇත්තටම පාරිසරික ගොවිතැනකදී වෙන්නේ. හැබැයි මෙතනදී වරද්ද ගන්න එපා. මේ ස්වභාව ධර්මයේ වෙනස් කරන්නේ නැතුව කරන ගොවිතැනක් කියන එක, කියන්නේ ස්වභාවික පරිසරය වෙනස් වෙනවා. ඒ තියෙන පිටුම කැලයක් තියෙනවා නම් ඒ කැලේ තියෙන ගස් වර්ග ඒවා වෙනස් වෙනවා. අපිට ඕන භෝගය යනවා එතෙන්ට. හැබැයි අර ස්වභාව ධර්මයේ තිබුණු ස්වභාවික ක්‍රියාවලින් අර චක්‍රීය ස්වභාවය අනේ ක්‍රියාවලින් වලටයි අපි අත ගහන්නේ නැත්තේ. ඒ ක්‍රියාවලින් ඒ ආකාරයෙන්ම සිද්ධ වෙන්න අරිමින් එයින් ප්‍රයෝජන ගන්නවා අපි අපේ ආහාර නිෂ්පාදනයට. ඒක තමයි ඇත්තටම පාරිසරික ගොවිතැන කියන එකට කෙටියෙන් දෙන්න පුළුවන් උත්තරේ. හොඳයි. දැන් අපි පොහොර ප්‍රශ්නයක් තියෙනවා රටේ. රසායනික පොහොර ගෙන්වන්නේ නැහැ, කාබනික පොහොර යොදා ගන්න කියනවා කවගාවන් වලට. දැන් මිත්‍යා මතයක් වෙන්නට පුළුවන්. අපි අහලා තියෙනවා රසායනික පොහොර වලින් ඉවත් වෙලා ඒ ගොයමට කාබනික පොහොර දැම්මම ඒ ගොයම කහපාට වෙනවා කියලා. ඇත්තටම එහෙම කහපාට වෙනවද? වෙනවනම් ඇයි එහෙම වෙන්නේ? ඔව්, ඇත්තටම අපි දකිනවා එහෙම ගොවීන් එකපාරටම රසායනික පොහොර අයින් කරලා දැන් මෙතන කාබනික පොහොර කියලා ඒගොල්ලෝ දාන්නේ කොම්පෝස්ට්. ඔන්න ඔතනයි ගැටලුව තියෙන්නේ. දැන් මම එකපාරටම මේක ගෙවුවොත් කට්ටිය කලබල වෙයි. කොම්පෝස්ට් කියන්නේ පොහොරක් නෙවෙයි. ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඒ නිසා මම පොහොර කියන්නේ මොනවද කියලා පොඩ්ඩක් විස්තර කරන්නම්. දැන් අපි මිනිස්යෝ විදිහට එහෙම නැත්තම් වෙනත් සත්තුන් අපි ජීවත් වෙන්න අපිට ආහාර ඕනේ. ඒ වගේ තමයි ගස්කොළන් වලටත් ගස්වැල් වලටත් ආහාර ඕනේ. ඒතර මේ ආහාර කියලා අපි ඒවට කියනවා පෝෂක ද්‍රව්‍ය කියලා. ආහාර කියලා කියන්නේ නැහැනේ පෝෂක ද්‍රව්‍ය. ඒතර මේ පෝෂක ද්‍රව්‍ය සාමාන්‍යයෙන් 16ක් විතර වගේ අඳුනගෙන දෙනවා. තව ඊට වඩා වැඩි වෙන්න පුළුවන්. මෙයින් ප්‍රධාන පෝෂක ද්‍රව්‍ය පහක් හයක් තියෙනවා. අපි ගත්තොත් කාබන් මූලද්‍රව්‍ය විදිහට, ඔක්සිජන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් කියන හය. ඒතර මේකෙදී ඔය මම මුලින් කිව්ව තුන, ඒ කියන්නේ
කාබන් හයිඩ්‍රජන් සහ ඔක්සිජන් ගැන සාමාන්‍යයෙන් පොහොර ගැන කතා කරනකොට අපි කතා කරන්නේ නැහැ. මොකද ස්වභාව ධර්මයේ තියෙනවා ඒවා. ජලයෙන් හයිඩ්‍රජන් ඔක්සිජන් ලබා ගන්නවා. වායු ගෝලයෙන් කාබන් ඩයොක්සයිඩ් උකහා ගන්නවා. කාබන් ලැබෙනවා. එතකොට අපි පොහොර කියලා ප්‍රධාන පොහොර විදිහට එතකොට අපි සලකන්නේ නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් කියන එක. වායු ගෝලයේ වැඩිපුරම නයිට්‍රජන් තිබුණාට අවාසනාවට නයිට්‍රජන් ගන්න බෑ. ගහට උරා ගන්න බෑ. එහෙනම් නයිට්‍රජන් යම්කිසි සංයෝගයක් විදිහට ජලයේ දියවෙන සංයෝගයක් විදිහට තමයි දෙන්න ඕනේ ගහට උරා ගන්න. එතකොට අනිත් මූලද්‍රව්‍ය අර සූත්‍ර මූලද්‍රව්‍ය කියන ඒවත් ඒ පෝෂක ද්‍රව්‍යත් ලැබෙන්නේ ඒ විදිහට. එතකොට පොටෑසියම්, ෆොස්ෆරස් සහ අනිකුත් මැග්නීසියම් මේ වගේ අනිත් දේවල් සල්ප ඒ වගේ දේවල් ගොඩක් තියෙනවා. ඒවා ඉතින් අපි විස්තර කරන්න අවශ්‍ය නැහැ. ඉතින් එහෙම දේවල් තියෙනවා කියලා මතක තියාගත්තාම ඇති. ඒවා පසේ තියෙනවා ඇති වෙන්න. අපි මේ පොළවේ තියෙනවා. නයිට්‍රජන් වායු ගෝලයේ තියෙනවා. හැබැයි ගහට උරා ගන්න බෑ. උරා ගන්න පුළුවන් විදිහට දීම තමයි අපි කියන්නේ පොහොර කියලා. එතකොට ස්වභාව ධර්මයේ මේ තියෙන ගහක් අපි කැලයක් ගත්තොත් කවුරුත් පොහොර දාන්නේ නැහැ නේ වට. එතකොට ඒකේ පොහොර නිෂ්පාදනය කරගන්නවා ගහ. අතරම ගහ නෙමෙයි නිෂ්පාදනය කරගන්නේ ගහත් එක්ක සහජීවණයෙන් ඉන්න සහජීවණය කියන එක අපි දන්නවනේ එකිනෙකාට උදව් කර ගැනීම. එතකොට මේ ගහයත් එක්ක සහජීවණයෙන් ඉන්නවා තවත් ජීවීන් ගොඩක්. අපි කියනවා ඒකේ ප්‍රධාන වශයෙන් ශුද්‍ර ජීවීන් ඉන්නවා ගොඩාක් ඉන්නවා ශුද්‍ර ජීවීන්. මේ සමහර ශුද්‍ර ජීවීන්ට පුළුවන් වායු ගෝලයේ තියෙන නයිට්‍රජන් අරගෙන නයිට්‍රජන් සංයෝග හදන්න. එතකොට ඒවා ජලයේ දියවෙලා මුල් වලට උරා ගන්න පුළුවන්. පොළවේ තියෙන පාෂාණවල තියෙනවා ෆොස්ෆරස්, පොටෑසියම්, මැග්නීසියම්, සල්ප මේවා තියෙනවා. එතකොට ඒ ශුද්‍ර ජීවීන්ට පුළුවන් ඒ වගේ විවිධ සංයෝගයේගොල්ලෝ හදනවා ගහට උරා ගන්න පුළුවන් විදිහට. අපි කියනවා මේ මුල් පද්ධති ආශ්‍රිතව ඉන්නවා මූලගෝලීය බැක්ටීරියා කියලා කියනවා. ඇත්තටම බැක්ටීරියා විතර නෙමෙයි සයනෝ බැක්ටීරියා කියලා වර්ගත් ඉන්නවා. ඉතින් තව දිලීර වර්ග ඉන්නවා. ගොඩක් ශුද්‍ර ජීවීන් ඉන්නවා. ඉතින් ඒ ගහට හිතකර ගහත් සමග සහජීවනයෙන් ජීවත් වන්නා වූ කණ්ඩායම තමයි අර ස්වභාවික පරිසරයේ පොහොර හදලා දෙන්නේ. දැන් ඔන්න මං කිව්වා ස්වභාවික පරිසරයේද ගහක් පවතින පොහොර ප්‍රශ්නේ විසඳගන්නේ කොහොමද කියලා ඒගොල්ලෝ. දැන් ඔබ අහපු අර ගොයන් කහ වෙන ප්‍රශ්නේ ගත්තාම මෙතන තියෙනවා මේ අපි පොහොර ගැනත් ඊට පස්සේ දැන් පොඩ්ඩක් කතා කරන්න ඕනේ අපි පාවිච්චි කරන පොහොර වර්ග මොනවද කියලා. දැනට ඔය ස්වභාවික ක්‍රියාවලිය තමයි ඇත්තටම පරිසරික ගුණතනයේදී සිද්ධ වෙන්නේ ඔය ස්වභාවික ක්‍රියාවලිය දිරිමත් කරන එක. ඔය දැන් මං කලින් කිව්වා විදිහට ඒක දිරිමත් කරන එක. නමුත් රසායනික පොහොරවලදී කරන්නේ කෙලින්ම ගහට උරා ගන්න පුළුවන් විදිහට පෝෂක ද්‍රව්‍ය අපි කෘත්‍රිමව සංයෝග හදලා අර ශුද්‍ර ජීවීන් හදනවා වගේ අපි රසායනාගාරයක හදලා කර්මාන්ශාලාවක හදලා ගෙනහිල්ලා ඒක පොළොවට දානවා. එතකොට ශුද්‍ර ජීවීන්ගේ අවශ්‍යතාවයක් නැහැ. සමහර වෙලාවට ඒ වගේ තියෙන විෂගතියේ ඉඳලා එතෙක් කල පොළොවේ හිටපු ශුද්‍ර ජීවීන් විනාශ වෙලා යනවා. විශේෂයෙන් පෝරත් සහ අනිත් කෘෂි රසායන ඒ කියන්නේ අපි රෝගවලට වල් පැලෑටි විනාශ කරන්න ඒවටත් ගහනවනේ. එතකොට දැන් අර රසායනික පොහොර නවත්තපු ගමන් මොකද වෙන්නේ? අපි ගිහිල්ලා කොම්පෝස්ට් විතරක් දැම්මොත් අර කුඹුරට ඒ කුඹුරේ දැන් අපි අවුරුදු මං හිතන්නේ රසායනික පොහොර පාවිච්චි කරන්න ලංකාවේ නෙමෙයි ලෝකෙම ගත්තොත් ඔය හරිත විප්ලවය කියලා ග්‍රීන් රෙවලූෂන් කියලා වනේ 60 ගණන්වල. එතකොට දැන් අවුරුදු 60ක් විතර ලංකාවට ඇවිල්ලා අපි තෙල් පොර ගහලා ශුද්‍ර ජීවීන් නැති කරපු පොළවකට තමයි කොම්පෝස්ට් දාන්නේ. එතකොට කොම්පෝස්ට් මං කිව්වා මුලින්ම පොහොරක් නෙවෙයි කියලා. කොම්පෝස්ට් කියන්නේ පොහොරන්නේ මේ හේතුව ඕගොල්ලෝ නම් කොම්පෝස්ට් එක ජලයට දාලා දිය කරලා බලන්න. දිය වෙන්නේ නැහැ. ඒක අපව යටට බහින වතුර එකේ. එතකොට ඉතාම සුළු ප්‍රමාණයක් තමයි කොම්පෝස්ට් වලින් ගහකට උරා ගන්න පුළුවන් විදිහට තියෙන්නේ. ඉතින් ඒ ටික ගත්තට ප්‍රමාණවත් වෙන්නේ නැහැ ගහට වර්ධනය වෙන්න. එතකොට අර ශුද්‍ර ජීවීන් පොහොර හදලා දෙන්න පොළවේ පොහොර ඇත්තෙත් නැහැ. එතකොට මොකද වෙන්නේ? අර ගස්වලට අවශ්‍ය කරන කහපාට වෙනවා කියන්නේ ඇත්තටම නයිට්‍රජන් ප්‍රශ්නයක් එන්නේ. එතකොට ඒ ගහේ වර්ධනය සඳහා අවශ්‍ය කරන පෝෂක නැති වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ගස් කහපාට වෙනවා, හැදෙන්නේ නැහැ, මැරිලා යනවා. ඒක ඇත්තටම එහෙම වෙනවා. කොම්පෝස්ට් කියලා විතරක් දාලා මේ ප්‍රශ්නේ ජය ගන්න බෑ. හොඳයි, දැන් අපි කොම්පෝස්ට් ගැන කතා කරනවා. කොම්පෝස්ට් කියන්නේ පොහොරක් නෙවෙයි කියලා ඔබතුමා
සඳහන් කරනවා. එතකොට මොනවාද පොහොර වර්ග යොදාගන්නේ? ඔව්. පොහොර කිව්වහම ඒ කියන්නේ අපිට තියෙනවා අපි දැන් අපිට හුරු වෙලා තියෙන ප්‍රධාන පොහොර තමයි රසායනික පොහොර. ඒක මම හිතන්නේ හැමෝම දන්නවා රසායනික පොහොර මොනවද කියලා. කඩේට ගිහලා ඒ කියන්නේ රසායනිකව කර්මාන්සාලාවක නිෂ්පාදනය කරපු පොහොර. ඒව හදලා තියෙන්නේ කෙලින්ම ශේෂ්ත්‍රයට දාපුවාම ඒක ශාකයට උරා ගන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. එනිසා ඒව දාපුවාම ප්‍රතිඵල ක්ෂණිකව අපිට පේනවා. මොකද ඒක ශාකයට උරා ගන්න පුළුවන් නිසා. එතකොට ඒක ඔන්න එක වර්ගයක්. ඊළඟට අපි කතා කරා දැන් අවුරුදු 30ක විතර ඉඳලා ලංකාවෙත් බොහොම ලොකුවට අපි කතා කරනවා. දැන් අපි ඔකට ඉංග්‍රීසියෙන් කියන්නේ කිමිකල් ෆර්ටිලයිසර්නේ. ඒ වගේම ඕර්ගනික් ෆර්ටිලයිසර් කියලා එකක්. එතකොට ඕර්ගනික් ෆර්ටිලයිසර් කියන එකට අපි සිංහලෙන් කාබනික පොහොර කියලා කියනවා. එතකොට කාබනික පොහොර කියන එකටදී වඩා ජනප්‍රිය වෙලා තිබුණේ කොම්පෝස්ට් කියන එක. එතකොට මම කියන්නේ ඇත්තටම කොම්පෝස්ට් කියන්නේ කාබනික පොහොර කොම්පෝස්ට් වල ස්වරූපමානයක් තියෙනවා. හැබැයි මට දැන් හැමෝටම තේරෙන විදිහට කියනවා නම් අද්දකීම් එක දැන් මේ මෑත කාලේ දියර පොහොර විශේෂයෙන් මාළු පොහොර කියලා එකක් මේ දවස්වල මේ වෙළඳ පොලේ තියෙනවා ගොවින් පාවිච්චි කරනවා. අනේ මාළු පොහොර කියන්නේ ඇත්තටම කාබනික පොහොරක්. ඒ කියන්නේ කාබනික ද්‍රව්‍ය අරගෙන ඒවා යම්කිසි ආකාරයකට ශාකයට උරා ගන්න පුළුවන් විදිහට සකස් කරලා පොහොරක් විදිහට හදලා දෙන ඒවා. ඉතින් මේක ගොඩක් මේ ඔය දැන් පහුගිය අවුරුදු 30ක 35ක කාලය ඇතුලේ ලංකාවේ කාබනික වගකා කරන ගොවීන් දන්නවා. ගෙවල් වලම කාබනික පොහොර හදා ගන්න විශේෂයෙන්ම ගැඩවිලාගෙන් හදා ගන්නවා. ගැඩවිල් දියර පොර එක කාබනික පොහොරක්. ඊළඟට කොළ පොහොර ගොම වගේ දේවල් අරගෙන මිශ්‍ර කරලා දියර පොහොර විශේෂ හදා ගන්නවා. ඒක කාබනික පොහොරක්. ඒවා කෙලින්ම පත්‍ර වලින් උරා ගන්නවා. එහෙම නැත්නම් මුල් පද්ධතියෙන් උරා ගන්න වර්ගයක් තියෙනතර ඕවා කාබනික පොහොර. ඊළඟට ජෛව පොහොර කියලා එකක් තියෙනවා. මේකත් 1000 අපේ ලංකාවට හඳුන්වලා දුන්නා 1990 ගණන් වල මුල් භාගයේ 91 92 කාලේ ඔයගොල්ලන්ට මතක ඇති කෘෂි සංවර්ධන අධිකාරිය කියලා අපේ රාජ්‍ය ආයතනයක් තිබුණා. දැන් ඒක නැහැ. ඒතකොට ඒගොල්ලෝ මේ ජෛව පොහොර කියන එක හඳුන්වලා දුන්නා. ජෛව පොහොර කියලා කියන්නේ අර මං කියවනේ ස්වභාව ධර්මයේ සිද්ධ වෙන ක්‍රියාවලියක් තියෙනවා කියලා ගහත් එක්ක සහජීවණයෙන් ඉඳලා ගහේ මූල පද්ධතියත් එක්ක බැඳමින් වැඩ කරන ශුද්ධ ජීවීන් ටික. අන්න ඒ ශුද්ධ ජීවීන් වර්ධනය කරලා වෙනත් තැනක ඒ කියන්නේ අපි කියනවා කල්චර් කරනවා කියලා ගහණේ වැඩි කරලා වැඩි කරලා වැඩි කරලා ඒව ඒ කට්ටිය බෝතල් වල අපිට අසුරවලා හරි කොහොම හරි වෙළඳ පොළට එන්න පුළුවන් නැත්නම් අපිට ගෙදර හදා ගන්නත් පුළුවන්. එහෙම ශුද්ධ ජීවීන් හදලා අපි ඒක දානවා පොළොවට නැත්නම් භෝගයට. දාපුවාම එතන ඒගොල්ලෝ පොහොර නිෂ්පාදනය කරනවා. හරි. එතකොට අන්න ඒ ශුද්ධ ජීවි ද්‍රාවණයට අපි කියනවා ජෛව පොහොර කියලා. එතකොට දැන් මම පොහොර වර්ග තුනක් කිව්වා. තව පොහොර වර්ගයක් තියෙනවා. ඇත්තටම මේකත් රසායන පොහොර ගණයට දාන්නත් පුළුවන්. ඒක තමයි නැනෝ පොහොර. ඒක හරිම හරි කියන්නේ අධි තාක්ෂණික දේවල් පාවිච්චි කරලා තමයි නැනෝ තාක්ෂණික කියන්නේ හයි ටෙක්නොලොජිනේ ඒ පාවිච්චි කරලා තමයි මේක නිෂ්පාදනය කරන්නේ. දැන් රජය පහුගිය කාලේ රසායනික පොහොර නවත්වනකොට හඳුන්වලා දුන්නා නයිට්‍රජන් රජා කියලා ඉන්දියාවෙන් ගෙනාපු පොහොරක් දියර පොහොරක්. ඇත්තටම ඒක නයිට්‍රජන් රජා කියන එක ඇත්තටම මම දකින්නේ ඒක රසායනික පොහොරක් විදියට. මොකද හේතුව ඒක නැනෝ පොහොරක්. ඊළඟට ඕර්ගනික් පොහොරක් විදියට හඳුන්වලා දුන්නේ ඔය මාළු පොහොර කියන එක. ඒකට පොහොර වර්ග ඇත්තටම හතරක් දැනට අපේ ලංකාවේ භාවිතා වෙනවා. හොඳයි. ඒ පොහොර හතර ආයපාරක් අපි සඳහන් කරමු. හතර රසායනික පොහොර, ඒත් එක්කම යනවා නැනෝ පොහොර, ඊට පස්සේ කාබනික පොහොර සහ ජෛව පොහොර. ජෛව පොහොර. හොඳයි. දැන් රසායනික පොහොර ලංකාවට ගෙන්වීමේ තහනමක් තිබෙනවනේ, නැවැත්වීමක් තිබෙනවා. එතකොට අපි භෝග වලට යොදාගන්නේ දැන් කාබනික පොහොර වෙන්න පුළුවන්, ජෛව පොහොර වෙන්න පුළුවන්. මේ දේවල් සාමාන්‍යයෙන් අපි හිතමු වී ගොවිතැන කරන කෙනෙක් වෙන්න පුළුවන්. මේ අයට නිවසේ හදාගන්න ටිකක් අමාරු වෙන්න පුළුවන්. එතකොට කොහොමද මේවා සපයාගන්නේ? ඔව්, දැන් හොඳම දේ තමයි දැන් මට මේක කියන්න කලින් තව පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕන. දැන් මම කොම්පෝස්ට් කියන්නේ පොහොරක් නෙවෙයි කිව්වනේ. එතකොට ඔය ඕකට උත්තරය දෙන්න කලින් අර එහෙනම් කොම්පෝස්ට් දාලා වැඩක් නැහැ කියලා කෙනෙක් හිතන්න පුළුවන්. නෑ, ඒක වැරදි. එහෙම හිතන්න එපා.
කොම්පෝස්ට් කියන්නේ ශාකයකට අවශ්‍ය කරන ශුද්ධ මූලද්‍රව්‍ය ඉඳලා ඔය නයිට්‍රජන් වගේ මූලද්‍රව්‍ය ගොඩක් අරුණු කොට අනිකුත් සියලුම මූලද්‍රව්‍ය අඩංගු දෙයක්. එතකොට කොම්පෝස්ට් එක ජෛව පොහොර පාවිච්චි කරනවා නම් කොම්පෝස්ට් එක ඒ කියන්නේ ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ ශුද්ධ ජීවීන් පොළවේ හිටියනම් අර අවුරුදු 60ක විතර කාලයක් තිස්සේ අපි කෘෂි රසායන දාලා ශුද්ධ ජීවීන් විනාශ කරපු පොළවකට කොම්පෝස්ට් දාන කොටයි මේ ගැටලුව තියෙන්නේ. ශුද්ධ ජීවීන් ඉන්න පරිසරයකට කොම්පෝස්ට් දැම්මොත් ඇත්තටම ඒ කොම්පෝස්ට් කියන්නේ ශුද්ධ ජීවීන්ට හොඳ මාධ්‍යයක්, ඒගොල්ලන්ට හොඳ පරිසරයක් හදනවා, ඒගොල්ලන්ට ජීවත් වෙන්න. සහ ශාකයේ මූල පද්ධතිය වර්ධනය වෙන්නත් හොඳ මාධ්‍යයක් හදනවා බුරුල් පොළවක් සහිතව. එතකොට හොඳට මුල් වර්ධනය වෙනවා. මුල් වැඩිපුර වර්ධනය වෙන්න. එතකොට මේ මුල් සමග ජීවත් වෙන ශුද්ධ ජීවීන් ප්‍රමාණය වැඩි වෙනවා. ශුද්ධ ජීවීන් ප්‍රමාණය වැඩි වෙන්න ගහට නිෂ්පාදනය කරන පොහොර ප්‍රමාණයත් වැඩි වෙනවා. එතකොට මෙන්න මේ කාර්යයට ශුද්ධ ජීවීන්ට අවශ්‍ය කරන පෝෂක ද්‍රව්‍ය කොම්පෝස්ට් වලින් ලැබෙනවා. ඒ නිසා කොම්පෝස්ට් දාන එක අත්‍යවශ්‍යයි. හැබැයි ඔය දැන් දාන තරම් දාන්න ඕනේ නැහැ. ශුද්ධ ජීවීන් ඉන්නවා නම් බොහොම ටිකයි දාන්න ඕනේ. මොකද අපි යූරියා ග්‍රෑම් එකක් දාපු තැනට එක ග්‍රෑම් එකක් දාපු තැනට කොම්පෝස්ට් කිලෝ එකක් දැම්මත් ප්‍රතිඵලයක් නැහැ. නමුත් ඇත්තටම කොම්පෝස්ට් ඉතා ස්වල්ප ප්‍රමාණයකින් ශුද්ධ ජීවීන් ඉන්නවා නම් ඒ වැඩේ වෙනවා. ඒ කියන්නේ අපි කිලෝ එකක් දාලා පස්සට හොඳට කලවම් කරලා පස්සේ තත්ත්වය හැදලා ශුද්ධ ජීවීන් හැදු වර්ධනය වෙලා ඒගොල්ලන්ට හිතකර පරිසරය ඒ ශාකයවට මූල පද්ධතියවට හදවොත් අවුරුදු ගාණක් යනකම් ආපහු ඒතෙන්ට පොර දාන්න ඕනෙත් නැහැ. ඒ කියන්නේ ඒ ශුද්ධ ජීවීන් ක්‍රියාකාරීත්වයේ යර කොම්පෝස්ට් පාවිච්චි කරමින් ඒවා හොදගෙන යන්නේ නැත්තම් ඉවත් වෙන්නේ නැත්තම් අවුරුදු ගාණක් යනකම් අර ශාකවලට ප්‍රමාණවත් අර තියෙන මූලද්‍රව්‍ය ටික සෑහෙන කාලයකට ප්‍රමාණවත් ඇත්තටම. දැන් සපයා ගැනීම ගැන මම ප්‍රශ්න කළේ. සපයා ගැනීමේදීත් ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා. විශේෂයෙන් කොම්පෝස්ට් ගැන අපි කතා නොකරන පැත්තක් මම කියන්නම්. එකක් තමයි අපි කොම්පෝස්ට් සපයා ගන්නකොට දැනට ප්‍රසිද්ධම, ඒ කියන්නේ වැඩිපුරම අපිට වෙළඳ පොලේදී කොම්පෝස්ට් ලැබෙන ක්‍රම දෙකක් තියෙනවා. ඒ ක්‍රම දෙක තමයි එකක් නාගරික කසල ආශ්‍රයෙන් කොම්පෝස්ට් නිෂ්පාදනය කරනවා. ඒ කියන්නේ අපි නාගරික කසල කියලා කියන්නේ කලවමේ එකතු කරන ප්‍රාදේශීය සභා නගර සභා හරහා එකතු කරන කසල. නේද? ඒවා ගෙන් කොම්පෝස්ට් නිෂ්පාදනය කරනවා. ඒවත් වෙළඳ පොළට දෙනවා කොම්පෝස්ට් විදියට. ඊළඟට තව කණ්ඩායමක් ඇත්තටම ජලාශවල තියෙන ජලජ පැලෑටි එකතු කරලා ඒවා ජලාශ ශුද්ධ වෙනවා. අපිට පේනවා ඒක හොඳ වැඩක්. ජපන් ජබර සැල්වීනියා වගේ ජලාශවල තියෙන ඒවා එකතු කරලා කොම්පෝස්ට් හදනවා. හැබැයි මේ කොම්පෝස්ට් දෙකේම භයානක පැත්තක් තියෙනවා. එකක් තමයි දැන් අවුරුදු මම ඉස්සරින් කතා කරොත් ජලාශ ගැන ජලාශවලට එකතු වෙලා තියෙනවා අවුරුදු 60 ගණනක් 50කට අධික කාලයක් තිස්සේ අපි පොළවට එකතු කරපු කෘෂි රසායන. මේවා වියෝජනය වෙන්න බොහෝම කාලයක් යනවා. සමහර ඒවා මේ වියෝජනය වෙන කාලය අවුරුදු 100ක් විතර. එතකොට මේවා හොදගෙන ඇවිල්ලා මේ ජලාශවල තැන්පත් වෙලා තියෙන්නේ. එතකොට ජලජ පැලෑටි වල තියෙන ස්වභාවය තමයි ජලය පිරිසුදු කරන එක. ඔය බොහෝ ජලජ පැලෑටි ජලය පිරිසුදු කරනවා නෙළුම් පවා එහෙම. එතකොට ජලය පිරිසුදු කරනවා කියන්නේ අර ජලයේ තියෙන අපිට තේරෙන භාෂාවෙන් කියනවනම් විෂද්‍රව්‍ය ටික ඒ ශාකය උරා ගන්න. ඒ ශාකයේ දැන් තැම්පත් වෙලා තියෙනවා අර බැර ලෝහ ඒ වගේ නොයෙකුත් විෂකාරක දේවල් ඒ වගේ තැම්පත් වෙලා තියෙනවා. එතකොට අපි ඒව අරගෙන කොම්පෝස්ට් හදලා අපේ ගොවිතැනට දානවා කියන්නේ අපි ගොවි බිමට විශාල විෂ ප්‍රමාණයක් නැවත බැර ලෝහ ප්‍රමාණයක් එකතු කරනවා කියන කාරණේ. එතකොට ඒක එක පැත්තකින් අනතුරුදායක කාරණයක්. දෙවන එක තමයි කොම්පෝස්ට් හදනකොට අපි සැලකිලිමත් වෙන්න ඕනේ නාගරික කසල සම්බන්ධයෙන්. නාගරික කසලවලදී කසල එකතු කිරීමේදී විධිමත් ක්‍රමයක් නැත්නම් ඒ කියන්නේ කොහොම කලෝමේ ගෙනල්ලා ඒ කියන්නේ අවබෝධයක් නැතුව නම් එකතු වෙන්නේ මොකද එක එක තැන්වල එක හැමේ ගෙදරිනුත් ගේනවා අර ගෙදරිනුත් ගේනවා. ඒතර මේ ගෙදර එක්කෙනා කසල වෙන් කරන විදිහට නෙමෙයි යහපැත්ත ගෙදර එක්කෙනා වෙන් කරන්නේ විවිධාකාරයට. එතකොට මේ කසලවලදී එන්න පුළුවන් විෂ සහිත ද්‍රව්‍ය. උදාහරණයක් විදිහට අපි අපේ ෆෝන් බැටරි එකක් අර කුණුගොඩට වැටිලා තිබුණොත් එහෙම ඉතින් ඒක කොම්පෝස්ට් ටොන් ගාණක් විනාශ කරන්න ඒක ඇති එක බැටරි එක.
එතකොට ඒකෙන් එන විෂ ප්‍රමාණයෙන් ඒක විනාශ වෙලා යනවා. ඊළඟට තමයි සරල උදාහරණ කියන්න. තීන්ත කියන්නේ අපි කියමු පත්තර කියලා. කොම්පෝස්ට් එකට ගිහිල්ලා පත්තර කඩදාසියක් වැටෙනවා කියන්නේ පත්තර වල තීන්ත වල තියෙනවා බොහොම අපි දන්නවා ඒවා හරිම විසයි. බැර ලෝහ ගොඩක් තියෙනවා ඒ වගේ. ඉතින් ඒවා කොම්පෝස්ට් එකට එකතු වෙනවා. දැන් ඒ නිසා මේ නාගරික කසල වලත් ගැටලුවක් තියෙනවා. ඇත්තටම රජයේ මේ වෙලාවේ කොම්පෝස්ට් සම්බන්ධයෙන් යම්කිසි ප්‍රමිතියක් ඒ කියන්නේ මෙන්න මේ මීට වඩා මේවා අඩංගු වෙන්න බෑ. මීට වඩා මේ ද්‍රව්‍ය ඒ වගේ යම් ප්‍රමිතියක් සකස් කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. දැන් අපි රසායනික පොහොර වලින් අනිවාර්යෙන් ඉවත් වෙන්න ඕන. මගේ මතේ රසායනික පොහොර වලින් තවදුරටත් යන්න බෑ. මොකද ඒක පරිසරයටත් විශාල හානියක්, මිනිස් ජීවිතවලට හානිය. අපි දන්නවා දැන් රජරට හඳුනා නොගත් වකුගඩු රෝගය කියන එක. ඒ වගේ ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඒ නිසා රසායනික පොහොර වලින් ඉවත් වෙන්න ඕනේ. එහෙනම් අපි කාබනික පොහොර වලට යන්න ඕනේ, ජෛව පොහොර වලට යන්න ඕනේ. ඇත්තනම කාබනික පොහොර සහ ජෛව පොහොර කියන දෙක එකට භාවිතා කිරීම තමයි මම නම් කියන්නේ. එතකොට මේ කාබනික පොහොර වලට යනකොට කාබනික පොහොර කියලා අපි කොම්පෝස්ට් පාවිච්චි කරනවා, ජෛව පොහොර පාවිච්චි කරනවා නම් ඒත් අපිට කොම්පෝස්ට් ඕන වෙනවා. එහෙමනම් කොම්පෝස්ට් සඳහා අනිවාර්යයෙන්ම ප්‍රමිතියක් අවශ්‍යයි. ඒ කියන්නේ එහෙම නැති වුණොත් තියෙන තත්ත්වය තවත් නරක් වෙන්න පුළුවන්. රසායනික පොහොර වලට වඩා විෂ සහිත වෙන්න පුළුවන්. අපි දාන කොම්පෝස්ට් පොහොර අපි ඒක නොදැනුවත්ව දාන්නේ. අරක දන්නවා තියෙනවා කියලා විෂයි කියලා. හැබැයි අපි සමහර වෙලාවට දැන් දාන එක අරට වඩා විෂ වෙන්න පුළුවන්. ඒසයි අවශ්‍යයි අනිවාර්යෙන් ප්‍රමිතියක් සෑදීම අවශ්‍යයි. හොඳයි. අපි කාබනික පොහොර ගැන කතා කරනවා. ඒ වගේම අද අපේ මාතෘකාව වරගත් පාරිසරික ගොවිතැන ගැන කතා කරනවා. තවත් බොහොම දේවල් තිබෙනවා කතා කරන්න. ඊට කලින් කෙටි විරාමයකට ගිහිලිමු. මේ ජීවන ගෙත්තම. අද අපේ සම්පත්දායකත්වයේ සපයන්නේ පරිසරවේදී ජයලත් බාලසූරිය මහතා. ඔබට තිබෙනවා නම් යම් කිසි ප්‍රශ්නයක් අද දවසේ අපි වැඩසටහනේ කතා කරන ප්‍රශ්න වලට අමතරව ඔබට යම් දෙයක් අහන්න තිබෙනවා නම් එතුමාගෙන් ඔබට පුළුවන් දුරකථනයෙන් ඔහුව සම්බන්ධ කරගන්න. 0712692975 0712692975 කියන දුරකථන අංකය ඔස්සේ ඔබට පුළුවන් ජයලත් බාලසූරිය මහත්මයා සම්බන්ධ කරගන්න දුරකථනයෙන්. හොඳයි, දැන් අපි කතා කරා පාරිසරික ගොවිතැන කියන්නේ මොනවද? එතකොට රසායනික පොහොර වලින් සහ ලැබෙන බලපෑම්, ඒ වගේම කාබනික පොහොර වලින් ලැබෙන බලපෑම්, මේ දෙක අතර ඒ ක්‍රමානුකූලව අපි ඒ රසායනික පොහොර වලින් කාබනික පොහොර වලට යොමු වෙන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව මේ වෙද්දි කතා කරා. හොඳයි, දැන් අපි යොමු වෙන්නේ තවත් ප්‍රශ්නයකට. දැන් අපි දන්නවා හයිබ්‍රිඩ් දෙමුහුන් භෝග තිබෙනවා. මේ දෙමුහුන් භෝග වගා කරන්න නම් අනිවාර්යෙන් රසායනික පොහොර අවශ්‍යද? කාබනික පොහොර වලින් මේ දේවල් කරන්න පුළුවන්ද? ඔව් කවින්, ඒක මතයක් තියෙනවා. ඒක ඉස්සරින්දම්ම තිබුණු මතයක්. මේ හයිබ්‍රිඩ් එහෙම නැත්නම් දෙමුහුන් භෝග සඳහා රසායනික පොහොර අත්‍යවශ්‍යයි කියන කාරණය. ඒක මටත් ඇහිලා තියෙනවා. ගොඩක් මේ ගැන උගත් අයත් කියනවා. මෙහෙමයි, දෙමුහුන් භෝගයක් හදන්නේ ඇයි? හදන්නේ අර අපේ තිබුණු සම්ප්‍රදායික භෝගයට වඩා වැඩි අස්වැන්නක් ගන්න, ඊට වඩා කෙටි කාලෙකින් අස්වැන්නක් ගන්න කියන කාරණා දෙක පදනම් කරගෙන. එතකොට කෙටි කාලෙකින් ගන්නවා කියන්නේ එහෙමනම් ශාකේ ඉක්මනින් වර්ධනය වෙන්න ඕනේ අර පරණ එකට වඩා. වැඩි අස්වැන්නක් ගන්නවා කියන්නේ එහෙමනම් ආපහු ඒ කියන්නේ අරට වඩා ඵල හට ගැනීම වැඩි වෙනවා. ඒ කියන්නේ පෝෂක ප්‍රමාණය, ඒ කියන්නේ ආපහු වැඩි වෙනවා. එතකොට ශාකයකට අවශ්‍ය පෝෂක ප්‍රමාණය පරණ එකට වඩා දෙමුහුන් එක පාවිච්චි කරන ප්‍රමාණය ඇත්තටම ගොඩාක් වැඩි. වැඩිපුර ඕනේ. ඒක ඇත්ත. කාරණේ සම්පූර්ණ ඇත්ත. වැඩිපුර පෝෂක ඕනේ. හැබැයි ඒකෙන් කියවෙන්නේ ඒ පෝෂක ද්‍රව්‍ය රසායනික පොහොර විදිහට දෙන්න ඕනේද? එහෙම නැත්නම් කාබනික පොහොර විදිහට දෙන්න ඕනේද කියන කාරණේ. අපිටත් ප්‍රමාණවත් විදිහට හයිබ්‍රිඩ් භෝගයකට කාබනික පොහොර යොදන්න පුළුවන් නම්, ඒ ශාකයේ වර්ධනයට අවශ්‍ය ප්‍රමාණය යොදන්න පුළුවන් නම් මේක කරන්න පුළුවන්. බැරිකමක් නැහැ. හැබැයි මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ওই ප්‍රශ්නේ ඉන්නේ ඇත්තටම රසායනික පොහොර දාලා වගා කරපු භූමියක හයිබ්‍රිඩ් එහෙම නැත්නම් දෙමුහුන් භෝගයක් වගා කරනකොට අපි ඒකට කොම්පෝස්ට් විතරක් දානවා.
එතකොට ඔය ප්‍රශ්නේ අනිවාර්යෙන්ම එනවා මං කලින් කිව්වා වගේ ඒකට මේ පෝෂක උණතාවයක් ඇති වෙනවා එතකොට කියනවා අන්න හයිබ්‍රිඩ් කරන්න බෑ හයිබ්‍රිඩ් විතරක් නෙවෙයි සම්ප්‍රදායික භෝග දැන් ඒගොල්ලන්ට දාන්න බැරි නිසා ගිනල්ලා ඔය ඔය භෝගේ හිටෙවත් ඔය ප්‍රශ්නේ ඔය විදිහටම ඇති වෙනවා මොකද ඒකට අවශ්‍ය පෝෂක ප්‍රමාණයක් දැන් ඔය භූමියෙන් ගන්න බෑ එනිසා අනිවාර්යෙන්ම අපි භූමිය සකස් කරන්න ඕනේ ඒ සකස් කිරීම සඳහා පස සකස් කරන්න ඕනේ මූල පද්ධතිය හොඳට වර්ධනය වෙන්න ගහේ මොකද දැන් අපේ පොළොව හොදගෙන ගිහිල්ලා අර මේ මතු පිට පස කියන එක නැහැ එතකොට පැලෑටියක මුල් තද පොළවේ යන්නේ නැහැ එතකොට මුලක් දෙකක් තමයි යන්නේ එතකොට මුලක් දෙකක් බැස්සහම ඔය මුලට මේ පෝෂක ප්‍රමාණය ගන්න සහ මේ අවශ්‍ය පෝෂක නිෂ්පාදනය කරලා දෙන්න ඉන්න සුදු ජීවීන් ප්‍රමාණය හරිම අඩුයි එනිසා හොඳ මූල පද්ධතියක් හොඳට විහිදුණු මූල පද්ධතියක් ඇති වෙන්න නම් කොම්පෝස්ට් මිශ්‍ර කරපු හොඳ පසක් හොඳ ඒකට සුදුසු පරිසරයක් හදන්න ඕනේ. එහෙම හදලා ඊට පස්සේ අනිවාර්යෙන් ආරම්භකයක් විදිහට ජෛව පොහොර පාවිච්චි කළ යුතුමයි. ජෛව පොහොර දැම්මට පස්සේ හයිබ්‍රිඩ් ඒවා හයිබ්‍රිඩ් ඕනම භෝගයක් රසායනික පොහොර නැතුව හදන්න පුළුවන්. මේකට උදාහරණ ලංකාවේ ඕන තරම් තියෙනවා. මං හිතන්නේ ඔයගොල්ලෝ දන්නවා ඇති අර පොලිතීන් ටනල් ටනල් ඇතුලේ ආරක්ෂිත ගෘහ කියලා අපි කියන්නේ. ඒවා ඇතුලේ වගා කරනවා ගොඩක් හයිබ්‍රිඩ් දේවල් පිටරට යවන්න ගොඩක් අය. එහෙම නැත්නම් හෝටල් වලට වගේ දෙන්න ඒවා වගා කරනවා. ඒවා කාබනික විදිහට තමයි වගා කරන්නේ. මොකද මේ අපිට දැන් රසායනික ඒවට ලෝක ඉල්ලුමක් නැහැනේ. ඉතින් ඒවා ඊටම හොඳින් වැවෙනවා. ඒ වගේම මම දන්නවා මේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ එකතර මේ ඉස්රායෙල් ජාතිකයෙක් සමඟ අපේ ඔය හිටපු පළාත් සභා මන්ත්‍රී කෙනෙක් එකතු වෙලා ගොවීන්ට ව්‍යාපෘතියක් කරනවා ඒ තැන්වලත් ඒගොල්ලෝ ජෛව පොහොර පාවිච්චි කරනවා අර හයිබ්‍රිඩ් ඒවා තමයි හදන්නේ නිසා මේ එහෙම හයිබ්‍රිඩ් එහෙම නැත්තම් දෙමුහුන් ඒවා බැහැයි කියන කියන එකේ කිසිම තේරුමක් නැහැ. අපි ඒක හරියට අවබෝධ කරගෙන ඒ ශාකයට මොකක්ද අවශ්‍යතාවය? අවශ්‍යයි වැඩිපුර පෝෂක. එහෙමනම් වැඩිපුර පෝෂක දෙන විදිහට කාබනික පොහොර සහ ජෛව පොහොර කියන එකේ මිශ්‍රණයක් යොදා ගන්න පුළුවන් නම් දෙමුහුන් බීජ ඕන එකක් අරට වඩා හොඳට හදන්න පුළුවන්. දැන් අපි මෑත කාලයක් වෙනකම්ම කොම්පෝස්ට් හදනවා අපි තැකල් දෙනවා කොම්පෝස්ට් ගෙවල් වලත් හදනවා දැන් ප්‍රශ්නයක් එන්න පුළුවන් දැන් ගෙවල් වල හදන භෝගවල නම් ඔන්න කොම්පෝස්ට් දාන්න පුළුවන් ඒ වුණාට මහා පරිමාණයෙන් කරන්න ගත්තම කොම්පෝස්ට් හරි මේ කාබනික පොහොර ජෛව පොහොර දාන්න ගත්තම එතෙන්දි ගැටලුවක් එනවා කියලා ප්‍රශ්නයක් එන්න පුළුවන් ඔව් දැන් ඒකත් තව ඔය කියන මිත්‍යාවක් තමයි ගොඩක් අය මේ රසායනික පොහොර වෙනුවෙන් කතා කරනයි කියනවා ඔය කතන්දරය අහලා තියෙනවා මම එහෙම කියනවා ඒ කියන්නේ ගෙවතුව ගා වගේ සුළු එකකට කරන්න පුළුවන් නමුත් ඒගොල්ලෝ කියන්නේ වාණිජ වගාවන් සඳහා මේක ගැලපෙන්නේ නැහැ කියන කාරණේ. ඒකත් වැරදි මතයක්. මට නම් කියන්න බෑ මෙතන මේ වැඩසටහනේ. නමුත් ලංකාවේ තේවතු විශේෂයෙන්ම තේ කර්මාන්තය ගැන ඒගොල්ලෝ කියන්නේ මේ අදයි නෙමෙයි අවුරුදු 20-30ක ඉඳලා ලංකාවේ ඕගනික් විදිහට වගා කරන තේවතු තියෙනවා. රසායනික පොහොර නැතුව. තියෙනවා ඒගොල්ලෝ 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 මම හොයලා බැලුවා කොහොමද ඒගොල්ලෝ ඇත්තටම කරන්න කියලා ඒගොල්ලෝ කරන්නේ ඒගොල්ලම කොම්පෝස්ට් නිෂ්පාදනය කරනවා කොම්පෝස්ට් නිෂ්පාදනය කරලා ඒගොල්ලෝ ඊට පස්සේ මොකද කරන්නේ හැබැයි අර අර කිව්වා වගේ කොම්පෝස්ට් ඒගොල්ලෝ ඒගොල්ලම නිෂ්පාදනය කරගන්නේ අර මං කිව්වනේ කොම්පෝස්ට් වල ප්‍රශ්න දෙකක් එනවායි කියලා ඒ කියන්නේ වසවිස කොම්පෝස්ට් වලට කලවම් වෙන්න පුළුවන් එතකොට ඒවා පරීක්ෂණවලදී කාබනික එහෙම නැත්නම් අපි කියන්නේ දැන් ඒකටම කාබනිකනේ බයෝෆුඩ්ස් කියලා කියන්නේ බයෝෆුඩ්ස් විදිහට පරීක්ෂණ කරනකොට ඒවා තිබුණොත් බයෝෆුඩ්ස් විදිහට එන්නේ නැහැ ඒවා ප්‍රතික්ෂේප වෙනවා ඒ නිසා ඒගොල්ලම හදා ගන්නවා ප්‍රමිතියක් ඇතුව කොම්පෝස්ට් හදලා ඒගොල්ලම හදා ගන්නවා ජෛව පොහොර ඒ කියන්නේ සුත්‍ර ජීවීන් අපේ පරිසරයේ ඉන්න සුත්‍ර ජීවීන් වර්ධනය කරලා ඊට පස්සේ ඒගොල්ලෝ ශේෂ්ත්‍රයට කොම්පෝස්ට් දානකොට අර සුත්‍ර ජීවීන් ද්‍රාවණයත් කොම්පෝස්ට් එකට කලවම් කරලා දෙක එකට දානවා ඉතින් බොහොම සරලයි එතකොට තව සමහරු කරනවා අපි කියනවානේ ජල සම්පාදන ක්‍රමයක් අපේ ශේෂ්ත්‍රයේ තියෙනවනම් මහ පරිමාණය වගේ ජල සම්පාදන ශේෂ්ත්‍රයේ ඒ ඒ වතුර බටවලට එහෙම නැත්නම් මොකක් හරි දාන ක්‍රමයකට අර සුත්‍ර ජීවී ද්‍රාවණිය කියන්නේ අපි කියන්නේ බයෝ ෆර්ටිලයිසර් කියලා ජෛව පොහොර එක කෙලින්ම එකතු කරනවා ඒකට එතකොට ඒ හරහා යනවා එතකොට මහා වතුවල මේ දැනටමත් ලංකාවේ වාණිජ භෝග සඳහා දැනටමත්
කාබනික පොහොර සහ ජෛව පොහොර කියන දෙක ඉතාම සාර්ථකව පාවිච්චි වෙනවා. අනිත් එක දැන් රසායනික පොහොර කියන එක අපිට ගෙදර හදාගන්න බෑනේ. නමුත් මේ කාබනික පොහොර කියන එක අපිට ගෙදර හදාගන්න පුළුවන්. ඒ නිසා තමයි ගෙවතුවලදී මේක මේ ලේසි. ඒ කියන්නේ අපිට ගෙවතුව ගාවට පුළුවන් විතරයි පුළුවන් වගේ අදහසක් එන්න එක හේතුවක් ඒක. හැබැයි අර වාණිජ වගාවන් කරන කට්ටියටත් පුළුවන් ඔවුන්ගේ වගාවන්ට ඒක හදාගන්න ඒකට වෙනම සේවකයෙක් දෙන්නෙක් දාලා ඒගොල්ලෝ ඒක කරගන්නවා. ඒ නිසා ඒක බොහොම සාර්ථකව කරනවා. කරන්න පුළුවන්. හොඳයි. දැන් පොහොර ගැන අපි ගොඩක් දේවල් කතා කරා. එතකොට දැන් පාරිසරික ගොවිතැන. පාරිසරික ගොවිතැන කියන මාතෘකාව ගැන කතා කරද්දී අතීතේ අපිට තියෙන අත්දැකීම් මොනවද? හොඳයි. 1960 ගණන් වලට කලින් ලංකාවේ ත්‍රිබ්බ ඇත්තටම පාරිසරික ගොවිතැන තමයි. දැන් තවත් අතීතයට ගියොත් මම හිතන්නේ මිනිස්සු සත්තු විදිහට කැලේ දඩයන් කරමින් හිඳලා කෘෂිකර්මාන්තයට මාරු වෙනවනේ. ඒ මාරු වෙන්නේ ඇත්තටම ඒකේ ගෞරවය හිමි වෙන්න ඕනේ කාන්තාවන්ට. කාන්තාව තමයි කෘෂිකර්මයේ පටන් ගන්න. මොකද පිරිමි දඩේමේ ගියාපුවම කාන්තාව අර ගල් ගුහාව ළඟ ඉඳගෙන වටේ තියෙන කන්න පුළුවන් ගඩා ගෙඩි ටික එකතු කරගෙන ඇවිල්ලා අර ඇට වටේ දාලා තියෙනවා. ඒගොල්ලෝ තමයි දකින්නේ ඒවා පැලවෙනවා කියලා. ඒගොල්ලෝ තමයි දකින්නේ එහෙම කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලෝ වගා කරන්න පටන් ගන්නවා. එතකොට කෘෂිකර්මය සහ ලෑන්ඩ්ස්කේපින් කියන විෂයන් දෙකම පටන් ගන්න කාන්තාවන්. එතකොට එහෙම පටන් ගත්ත ගොවිතැන එදා ඒ පටන් ගත්ත ගොවිතැන මම කියන්නේ අර ඒගොල්ලන්ගේ ගල් ගුහාව හරි කොහේ හරි නැවතලා හිටපු තැන ඒක පාරිසරික ගොවිතැන. එතකොට ඒ පාරිසරික ගොවිතැන තමයි වර්ධනය වෙන්නේ අපේ ලංකාවේ ගත්තොත් මේ 60 ගණන් දක්වා තියෙන අපේ සම්ප්‍රදායික හේනට. නැන් හේන කියන්නේ පාරිසරික ගොවිතැන. හැබැයි දැන් තියෙන හේන නෙවෙයි. හොඳට මතක තියාගන්න දැන් හේන කියන එක මම හිතන්නේ දැන් ඉන්න කට්ටිය හේන කියන එක දන්නේ නැහැ. මොකද අපේ પરම්පරාවේ අපි පුංචි කාලේ තමයි අපි සම්ප්‍රදායික හේන දැක්කේ. මම හිතන්නේ අපෙන් පස්සේ කවුරුත් ඒ හේන දැකලා නැහැ. එතකොට ඒක එකක්. දෙවැනි එක විශේෂයෙන් ලංකාවේ තෙත් කලාපය සහ අතරමැදි කලාපය තිබුණු ගෙවතු. ඒකට අපි කියනවා සුද්ධ කිව්වේ කැන්ඩියන් ගාර්ඩන් සිස්ටම් කියලා ඉංග්‍රීසියෙන්. දැන් ඒක හඳුන්වන්නේ ඇත්තටම ඇග්‍රෝෆොරෙස්ට් කියලා. කෘෂි වනාන්තරය කියන එක. ඒ කියන්නේ වනාන්තරයක්. ඒ වනාන්තරයේ සම්පූර්ණයෙන්ම අපිට අවශ්‍ය කරන ගස් කොළන් වලින් තමයි අර වනාන්තරයේ තියෙන ඒවා නෙමෙයි. වනාන්තරයේ තියෙන ආකෘතිය ඒ ආකාරයටම පවත්වාගෙන යනවා. ඒකේ ඉන්නේ සත්තුත් ඒ විදිහටම ඉන්නවා. අපිත් ඒක ඇතුලේ ඉන්නවා ගයක් හදාගෙන. සත්තුත් ඉන්නවා ඒක ඇතුලේ. ගස් කොළන් අපිට අවශ්‍ය භෝග තමයි තියෙන්නේ. අර වනාන්තර ආකෘතිය තියෙනවා. ඒක ස්වභාව ධර්ම. ඒක නඩත්තු කරන්න ඕනේ නැහැ. ඒකට ස්වයං පවත්වාගෙන යන්න. ඇත්තටම අපි කියන්නේ සමතුලිත පරිසර පද්ධතියක් තමයි කෘෂි වනාන්තරයක් කියන්නේ. ඒකත් පාරිසරික ගොවිතැනට අපේ තියෙන හොඳම උදාහරණයක්. ඒවනම් අපිට තාම දකින්න පුළුවන් අපේ ඔය කෑගල්ල රත්නපුර වගේ කඳුකර ප්‍රදේශවල තාම කෘෂි වනාන්තරවලට ගැලපෙන ඒ ගෙවතු දකින්න පුළුවන්. හැබැයි හේන කියන එක එහෙම නැහැ. ඒ නිසා උන්නම් හේන ගැන මං පොඩි වෙලා තියෙනවා නම් විස්තරයක් කරමු. හොඳයි. මෙහෙමනේ දැන් අපි අද තියෙන හේන ගත්තොත් අද තියෙන හේනේ කරන්නේ ඒක මයිසරින් කියලා ඉන්නම් කැලේට යනවා. අරයි යන්නේ චේන්සෝ එකක්. පොරවක් ඔය වගේ උපකරණ ටිකක් අරන් ගිහින් ඔක්කොම ගස් ටික කපනවා. ඊට පස්සේ ට්‍රැක්ටරයක් ගෙනල්ලා හානවා. ඊට පස්සේ දැන් වියලි කලාපේ මේ දවස්වල වෙන්නේ මේක. ඊට පස්සේ අනුරාධපුරයේ පොළොන්නරුව ඔය ප්‍රදේශවල මම දැකලා තියෙනවා. ඊට පස්සේ කරන්නේ බඩිරුංග හරි මොනවා හරි එක භෝගයක් වගා කරනවා. ඕක තමයි ඒගොල්ලෝ හේන කියලා කරන්නේ. හැබැයි ඔය 60 ගණන් වල පස්සේ කියන්නේ 70 ගණන් දක්වා වගේ තිබුණා මුල් කාලේ දක්වා ඒ හේනේ එහෙම නෙමෙයි ගොවියා කැලේට යන්නේ හේන කොටන්න කියලා උපකරණ දෙකක් කරයි යන්නේ එකක් කැත්ත අනිත් එක උදැල්ල. එතකොට එයා කැත්තෙන් කපන්න පුළුවන් ගහක් විතරයි කපන්නේ. ඊට පස්සේ උදුළු ගන්නවා බිම සුද්ධ කරනවා. කැත්තෙන් කපන එකට කියන්නේ කැටි ගන්නවා කියලානේ. නේද? මේක ගස් කපන එක නෙමෙයි කරන්නේ කැටි ගන්න එක කරන්නේ. අර ලොකු මේවා ටික කපනවා. එතකොට වැඩිම වුණොත් අපි මේ අතක් වගේ එකක් තමයි කැත්තෙන් කපන්න පුළුවන්. එතකොට
කැත්තෙන් කපලනවා උලුළු ගානවා එතකොට කැලේ තියෙන අර ලොකු ගැස්ට්‍රිකට හානියක් වෙන්නේ නැහැ ඒ ගැස්ට්‍රික ඒ විදිහටම තියෙනවා මොකද අපි වගා කරන්න යන්නේ අර වගේ මහා ලොකු මේ වගේ කඳන් තියෙන ගස් නෙමෙයිනේ හේනේ එතකොට අර අයින් කරන්න ඕනේ අපිට අවශ්‍ය ප්‍රමාණය ගැස්ට්‍රික ප්‍රමා අපි වගා කරන ප්‍රමාණය ගැස්ට්‍රිකක් තමයි අයින් කරන්නේ ඒ වෙනුවට අපි වෙන දෙයක් දාන්නයි යන්නේ එතකොට ඒගොල්ලෝ ඒක ගිහිල්ලා කපලා හරිම සුන්දරයි අත්තටම මේ 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 හේනේ ක්‍රියාවලිය සම්ප්‍රදායික හේනේ ක්‍රියාවලිය හරිම සුන්දරයි සුන්දරයි කියන්නේ දැන් මම මට මතකයි මම ඒ හේන් කොටනකොට අපි වැඩි හිටියෝ එක ඔය පොඩි කාලේ 60 ගණන් වල මේ අවසාන හරියේ ඒ හේන ගිනි තියෙන එක හරිම සුන්දරයි ඒ වැඩි හිටියෙක් තීරණය කරනවා අද මේ අද ඔන්න මේ වෙලාවට හේන ගිනි තියන්න ඕන කියලා ඉතින් ගිනි තිබ්බහම මේ අවට තියෙන හේනුත් කතා වෙලා නෙමෙයි කවුරු හරි මේ මැසේජ් එකක් යවලා නෙවෙයි හැමෝම මේ වෙලාවට ගිනි තියෙනවා ඒ කියන්නේ ඒගොල්ලන්ගේ අත්දැකීමෙන් තමයි ඒක ගිනි තියන්නේ දැන් ඒක අපි කල්පනා කරනකොට අපිට තේරෙනවා ඒගොල්ලෝ ඒක ගිනි තිබ්බේ ඇයි කියලා මොකද හේතුව ගිනි තියලා පැය භාගයක් යන්න කලින් වැස්සක් වැටෙනවා ඒගොල්ලෝ ඒ වැස්ස වට වැටේ ඇත්තටම ඒක හේන ගිනි තිබ්බේ නැත්තම් වහින්නේ නැහැ කියලා මම දැන් දන්නවා මොකද ඒක යම්කිසි භෞතික විද්‍යාත්මක කාරණයක් තියෙනවා ඒක තමයි ඒගොල්ල කෘතිමව ඒ හේන් ගින්න තැබීම නිසා ඇති කරන අවපීඩන සත්‍යයක් ඒ ප්‍රදේශයේ අපි තේරෙන විදිහට කිව්වොත් අපි දන්නවනේ අවපීඩන සත්‍යයක් ඇති වුණාම වලාකුළු ඇති වෙනවා මේ සීතල එනවා එතකොට අර ආර්ද්‍රතාවයේ ජල වාෂ්ප වැඩි දවසක් ඒගොල්ල තෝරගන්නවා තෝරගෙන මේ වැඩේ කරනවා හැන්දෑවරුවක කරපුවාම තියෙන රත් වෙච්ච වාතය ඉහළට යනකොට අර වාතය එක්ක මෙහෙම උඩට ඇවිල්ලා උඩ බලාකුළු හැදෙනවා. එතකොට ඒ බලාකුළු හැදීම සඳහා අවශ්‍ය කරන දූවිලි ප්‍රමාණයත් අර අංශු දුමත් එක්ක උඩට යනවා. එතකොට ඒක කෘත්‍රිම වැස්සක් ඇති කරනවා. එතකොට ඔන්න අර ගින්න නිවිලා යනවා. අර කොළ රොඩු ටික පිච්චලා පොඩි පොඩි මේ ඇඟිලි වගේ ඒවා විතරයි ගිනි ගන්න. අර ලොකු මේ අතවල් වගේ ඒවා ගිනි ගන්නෙත් නැහැ. ඒවා නිකන් යන්තම් කළු වෙනවා විතරයි. නිමෙනවා. ඊට පස්සේ ඒවා වෙන වෙන දේවල් වලට ඒගොල්ලෝ හේනේ පාවිච්චි කර ගන්නවා. දැන් ඔය ක්‍රියාවලිය කරලා අපි ඔකට කියන්නේ නවදලි හේනනේ. ඒකේ වපුරන එක තමයි ඊළඟ සුන්දර දේ. මොකද ඒකේ වපුරනකොට තව මාසිකෙන් විතර වැස්සෙන් එන්නේ. ඒ කියන්නේ අර අපි ඒකට කියන්නේ කන්නට එන වැස්ස තියෙනවනේ. මොසමට එන වැස්ස. ඒ වැස්ස බලලා වපුරන්නේ. හැම දෙයක්ම කලෝ මේ වපුරන්නේ. ඒකෙදී තියෙනවා මාස එකහමාරින් විතර පල හට ගන්න ඒවා මාස දෙකෙන් තුනෙන් තුනහමාරෙන් ඔය වගේ ගිහිල්ලා ප්‍රධාන වශයෙන් අස්වැන්න මාස තුනහමාරකින් හතරකින් හේනේ අස්වැන්න ඉවරයි. හැබැයි අපි වැඩ කියන වාර්ෂික භෝග කියලා බහුවාර්ෂික භෝග ඒ කියන්නේ අවුරුදු දෙක තුනක් පල හට ගන්න ඒවත් මේ එක්කම වපුරලා තියෙනවා. එතකොට ඒවත් තියෙනවා. අර ප්‍රධාන දේ අස්වැන්න මාස කීපකින් අරගෙන ඉවර වුණාට ඊට පස්සේ ඔය අපි ගත්තොත් තුඹ කරවිල බටු කරවිල තිම්බොටු ඊළඟට එල්ල බටු ඒ වගේ දේවල් තියෙනවා. දැන් ඕගොල්ලෝ අහලා ඇති දැන් හේන් වලට මෙන්න මේ නිසා නන් ටිකකුත් තියෙනවා. එකක් තමයි ඔය මුල්ම හේනට කියනවා නවදලි හේන කියලා. හැබැයි ඒ නවදලි හේන පරණ වුණාට පස්සේ ඒකෙත් තවත් අස්වැන්න ගන්න පුළුවන්. දැන් එතකොට තව මේ පැත්තෙන් වල් අපි කියන්නේ ස්වභාවිකව තියෙන ශාක වර්ධනය වෙමින් එනවා. හැබැයි අර ගස් ලොකු වෙලා තියෙන්නේ දැන් බටු ගස්වල බටු කඩන්න එහෙම කාන්තාවන් යනවා. එතකොට ඒකට කියන්නේ බටු හේන කියලා. බටු හේනේ තව අවුරුදු දෙක තුනක් අස්වැන්න ගන්නවා. බටු ඉවරුනහම අපි තව නමක් තියෙනවා කපු හේන කියලා. ඒ කාලේ කපුත් වගා කරන්නේ පරණ කාලේ. එතකොට කපු වල තවත් අවුරුදු කීපයක් අස්වැන්න ගන්න පුළුවන්. එතකොට කපු හේනත් ඉවරුනාට පස්සේ ඒක කනාතු හේන කියලා කියනවා. කනාතු හේනේ තියෙන ප්‍රධාන අස්වැන්නක් තමයි බිම්මල්. එතකොට හතු බිම්මල් එතකොට ඒක ඒ සම්බන්ධයෙන් විවිධ ඒ කියන්නේ දැනට අපිට ඒ හතු ගැන තියෙන ඇත්තරම දැනීම අඩුයි. ආහාරයට ගන්න පුළුවන් හතු වර්ග විශාල සංඛ්‍යාවක් ඔය වියලි කලාපය හැදෙනවා. එතකොට ඒ හතු අස්වැන්නක් ඒගොල්ලෝ ගන්නවා. එතකොට දැන් ඔය විදිහට අවුරුදු 5ක් 6ක් අස්වැන්න ගත්තාම එතකොට මොකද වෙලා තියෙන්නේ අර කැලය නැවත තිබුණු තත්ත්වෙටම වර්ධනය වෙලා. එතකොට ආපහු ගොවියා අවුරුදු 5ක් 6කට පස්සේ තමයි ගිහිල්ලා ඒ භූමිය නැවත කැටි ගාලා උදුළු ගාලා නවදලි හේනම් බවට පත් කරන්නේ. එතන මේක චක්‍රීය ස්වභාවයක් තියෙනවා.
Dan මේ චක්‍රීය ස්වභාවය පවත්වා ගැනීම ඇත්තටම පරිසරයේ තියෙන චක්‍රීය ස්වභාවයත් සමඟ එකට සංගත වෙලා පවතිනවා. ඒ නිසා තමයි මේක ඇත්තටම පාරිසරික ගොවිතැනක් කියලා කියන්නේ. අර තියෙන ක්‍රියාදාමයන් වලට පරිසරයේ තියෙන ක්‍රියාවලීන් වලට එහෙම හානියක් වෙන්නේ නැහැ. ඒක බොහොම ලස්සන විදිහට බොහොම හරිම ස්වභාව ධර්මයේ තියෙන නීති රීති වලට අනුකූලව ඒක චක්‍රීයව පවත්වාගෙන අවුරුදු ගාණක් තිස්සේ මං හිතන්නේ මං අර කිව්වා වගේ මිනිහා ශිෂ්ටාචාරුණේ කවද්ද එදා පටන් ගන්න දැත්තේ ඔය හේන ලංකාවෙත් ඉතිහාසය අනුව අවුරුදු 150,000ක් විතර කියලා රාජසූ මුදාය මහත්මයා කියනවනේ නේද මිනිස්සු යවිලා එතකොට ඔය අවුරුදු 150,000ම අපි හේන් කරන්නේ නැති මේ 70 දශකයේ වෙනකන් ඔය විදිහට හැබැයි ඊට පස්සේ දැන් තමයි අපි ඒ හේන විනාශ කරගෙන තියෙන්නේ යව් හොඳයි ඒ විදිහට තමයි අතීතයේ කොහොමද මේ පාරිසරික ගොවිතැනට ලංකාවේ තියෙන අත්දැකීම් පිළිබඳව කතා කරන්නේ දැන් අපි දන්නවා අතීතයේ තියෙන අත්දැකීම් එක තමයි අපි වර්තමානයේ අනාගතය හදාගන්නේ මේ පාරිසරික ගොවිතැන අනාගතයට බලපෑම් කරන්නේ කොහොමද මෙහෙමයි අනාගතයේ ඇත්තටම මේ පාරිසරික ගොවිතැනේදී අර මං කිව්වා වගේ අර පොහොර ප්‍රශ්නෙත් එක්ක ආවාම එතකොට ඒ වගේ තියෙන වසවිසත් එක්ක ආවාම ඊට පස්සේ නිෂ්පාදනය කොහොමද වැඩි කරගන්න කියන කාරණය ගන්නකොට අපිට ඒ තියෙන ඒ කියන්නේ අපිට අතීතයෙන් ඉගෙනගත්තු දේවල් එක්ක ඉස්සරහට යන්න පුළුවන් ඒකට මං නිකන් පොඩි කතන්දරයක් කියන්නම් ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතු වාර්තාවල වැඩිම අස්වැන්නක් අරගෙන තියෙන්නේ අක්කරයකට බුසල් මට මතක හැදිරේ 398ක් වගේ ප්‍රමාණයක් පුත්තලම දිස්ත්‍රික්කයේ ගොවියෙක් මං ගුවන්විදුලි වැඩ කරන කාලේ මට දැන් මතක නැහැ ওই මහත්මයාගේ නම එතුමා ගැන වැඩසටහනකුත් කරා මං ගුවන්විදුලි වැඩසටහන හැබැයි ඊට පස්සේ අවුරුදු කීපයකට පස්සේ 2000 දශකයේ මුල හරියේ 400 ගණක් තවත් කෙනෙක් ගත්ත කියලා මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගොවියෙක් ගැන දැනගන්න ලැබුණා එතන ඒ ගොවීන් දෙදෙනාම කාබනික ගොවිතැනෙන් තමයි ওই වැඩි මස් වෙන්න ගත්තේ. දැන් මෙතනදී අක්කරයකට බුසල් 80ක් වගේනේ අපේ තියෙන ටාගට් එක. එච්චර යන්නත් බෑ. හැබැයි මේ අපි කතා කරන්නේ අක්කරයකට බුසල් 300ක් 400ක් ගැන. කාබනික ගොවිතැනෙන්. එතන ඒ ක්‍රමවේදය ගැන ඉතින් ඇත්තටම මට ලොකු උනන්දුවක් ඇති වෙලා ඔය කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉබ්බාගම ප්‍රදේශයේ ප්‍රශ්න මේ 400 ගණක් ගත්තේ ඇත්තටම. ඒ ගැන ඇති වුණාම මම ඒ ගැන ටිකක් ඔය ක්‍රමවේදය ගැන බලපුවාම ඒක ඉස්සර අපි ඇඳුනවා මැඩගස්කර් ක්‍රමය කියලා ක්‍රමයක් ඒක ඒ කාලේ ඊට පස්සේ ශ්‍රී ක්‍රමය කියලා කෘෂි සංවර්ධන අධිකාරිය මැදිහත් වෙලා ලංකාවේ ව්‍යාප්ත කරමින් තිබුණා ඉතින් මම කියන්න ගිය ලස්සනම කතන්දරය තමයි මගේ ඥාති කෙනෙක් වෙන අවුරුදු 80 ගානක අපේ ඥාතියෙක් අතර මගේ ලොකු අප්පච්චි යන් රාජපුරේ පැත්තේ ජීවත් වෙන්නේ දැන් මිය ගිහිල්ලා ඒ කාලේ ආව අපේ ගෙදර ආවහම මම මේ ශ්‍රී ක්‍රමය ගැන හදාරමින් සහ වුවමනාවෙන් ඉන්න හින්දා මං එතුමට කිව්වා මෙන්න මෙහෙම එකක් තියෙනවා ලොකු අප්පච්චි අලුත් ක්‍රමයක් මේ වගේ ලොකු වසන්නම් ගත්ත කිව්වාම මොකද්ද ඔක කියපන් කොල්ලෝ කියලා මට කිව්වා ඉතින් මං ඉතින් ඒක මං දන්න විදිහට බොහොම විස්තර කරා ඒ කියන්නේ තියරිටිකල් නෙමෙයි ප්‍රායෝගිකව අහන්නේ කොහොමද වල් මර්ධනය කරන්නේ කොහොමද ওই කාරණා ටික මං කිව්වා මේමයි මේමයි කරන්නේ ඉතින් උන්ද මේක හොඳට අහගෙන හිටියා අහගෙන ඉඳලා ඉවර වෙලා උන්ද කිව්වා අන්තිමට මට කොල්ලොඹ ඔච්චර වෙලා කිව්වේ අපේ වී හේන ගැන කිව්වා උඹට මතකද අපේ වී හේන කියන එක මතකද ඇව්වා මගේ ඉතින් මං ගොඩක් පොඩි කාලේ එතුමගේ එක ගිහිල්ලා හේන් කරලා තියෙනවා එතකොට මට මතකයි වී හේන ඇත්තටම එතකොට එතුමා අර මම කිව්ව කාරණාවල එකින් එකට ඒකේ තියෙන තියරිටිකල් පැත්ත අරගෙන ඊට වඩා වෙනස් විදිහට තමයි වී හේන කරේ නමුත් තියරි එක එකයි හරි පැහැදිලි කරා මෙන්න මේ වැඩේ ඕකේ කරන්නේ මේ නිසා ඒ තමයි මම පැහැදිලි කරේ. ඕක මෙහෙමයි කරන්නේ. අපි විහිහෙන කරේ ඕක මෙහෙමයි. උඹට මතකද? අහනවා. මගේ. දැන් බලන්න ඉස්කෝලේ මං හිතන්නේ දෙකේ පන්තියේ විතරයි එතුම ගිහිල්ලා තිබුණේ. අර කොණ්ඩේ බැඳලා ඉන්න එහෙම වයසක ගොවි මහත්මේ. හැබැයි මේගොල්ලන්ට මේක කොච්චර තේරුම් ගන්න පුළුවන්ද? එතකොට අන්න ඒ ගොවි මහත්තුරුන්ගෙන් ගන්න දැනුම තමයි මං හිතන්නේ ඉස්සරහා අනාගතේ අපි තීරණය කරන්නේ.
Gada ee dhanuma hari wedagath. Tawa ee paramparawe inna goyi mahathuru man hitanne api hoyagena yanna ona den. Hoyagena gihilla igena ganna ona den. Mamat ehttatama ee etumagen igena gattu boho dewal ada pawichchi karanawa. Man hitanne eka thamai api anagathayata geniyanna ona. Eka saha navina taakshane. Eka ekat ganna ona. Mokada api navina taakshane api jaiva pohora gana katha karanawa. Organic fertilizer, bio fertilizer, මේ දෙකත් අපිට එකතු කරගන්න පුළුවන්. එතකොට අපේ සම්ප්‍රදායික දැනුමත් එකතු කරගන්න පුළුවන්. එකතු කරගෙන තමයි අපි අනාගතේ ගොඩනගා ගන්න ඕනේ. එහෙම නැතුව අර පරණ එකම මේ විදිහටම ගන්න කියලා නෙමෙයි මං කියන්නේ. නමුත් ඒ තියෙන මූල ධර්මයන් අපි වටහා ගන්න පුළුවන් අපිට පරණේ වගේ නවීන තාක්ෂණයට ගන්න පුළුවන්. අරගෙන අපි අනාගතේට මේක අරගෙන යන්න පුළුවන්. එහෙම වුණොත් අපිට මං හිතන්නේ කෘෂිකර්මය විදිහට ලංකාව අර පරාක්‍රමබාහු යුගයේ කියනවනේ අපි හරිම කෘෂිකර්මෙන් සමෘද්ධිමත් කියලා. මං හිතන්නේ ඒක ඇත්ත ඒක ඒක සැක කරන්න දෙයක් නැහැ. ඒගොල්ලන්ගේ තිබුණු දැනුමත් එක්ක ඒගොල්ලන්ගේ තිබුණු සැලසුම් එක්ක අපිට අනිවාර්යෙන් ඒ වගේ තැනකට ස්වයංපෝෂිත තැනකට රට ගෙනියන්න පුළුවන් කෘෂිකර්මය. සහ කෘෂිකර්මයට සම්බන්ධ තව කාර්මික පැත්තකුත් තියෙනවා දිනු කරන්න පුළුවන්. කෘෂිකර්මය සහ ඒකේ එන පල අරගෙන යන්න පුළුවන් තව දේවල් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් බලශක්ති ශේෂ්ත්‍රය. බලශක්ති ප්‍රශ්නෙට අපි රටින් තෙල් එනකම් බලාගෙන ඉන්න ඕනේ නැහැ. මොකද ශක්තියනේ අපි කෘෂිකර්මයේදී කරන්නේ සූර්යාගේ ශක්තිය එකතු කරන එක. එතකොට ඒක අපිට වෙන වෙන විදිහට ශක්ති ප්‍රභවයන් බවට පරිවර්තනය කරගන්නත් පුළුවන්. වාහන ගුවන්න ජීව වායුව හදා ගන්න එහෙම නැත්නම් තව බොහෝ විදුලිය දක්වා පරිවර්තනය කරන්න පුළුවන්. එතකොට ඒවටත් උත්තර තියෙනවා කෘෂිකර්මයේ ඇතුළේ. හොඳයි. අතීතයේ අත්දැකීම් තුලින් වර්තමානය තාක්ෂණයත් එක්ක අනාගතය හදාගන්නේ කොහොමද කෘෂිකර්මය තුළ කියන කාරණේ පිළිබඳවයි අපි අවසානයේ විදිහට කතා කළේ. ඉතින් අද දවසේ අපි වැඩසටහනට වෙන් වෙලා තියෙන කාල සීමාව දැන් ඉක්මවා ගිහිල්ලා අද අපි කතා කරා පාරිසරික ගොවිතැන ගැන, පොහොර ප්‍රශ්නය ගැන, පොහොර ගැන තියෙන මිත්‍යා මත ගැන, පොහොර භාවිතා කිරීමේ වැරදි ක්‍රම ඒවා නිවැරදිව අපි සිදු කරන්නේ කොහොමද, රසායනික පොහොරවලින් අපි කාබනික පොහොරවලට ක්‍රමවත්ව අනුවර්තනය වෙන්නේ කොහොමද කියන කාරණා පිළිබඳව අද දවසේ අපි කතා කළා. අද අපි මේ කතා කරපු මාතෘකාව පිළිබඳව තවත් සැකහැර දැනගන්නට ඔබට අවශ්‍ය නම් ඔබට පුළුවන් සම්බන්ධ කරගන්න අපේ පරිසරවේදී ජයලත් බාලසූරිය මහත්මයා දුරකථනයෙන් 0761 269 2075 0761 269 2075 කියන දුරකථන අංක ඔස්සේ ඔබට පුළුවන් එතුමා සම්බන්ධ කරගන්න. හොඳයි, ඉතින් මීළඟ සතියේත් අපි හමු වෙන බලාපොරොත්තුෙන් සමුගන්න සූදානම්. ඉතින් අද දවසේ අපිත් එක්ක තුනේ මාධ්‍යවේදී ඒ වගේම පරිසරවේදී ජයලත් බාලසූරිය මහතා. ඉතින් සමු දෙනවා ආයෙත් දවසක අපි වැඩසටහනට පැමිණෙන්නට කියලා ආරාධනා කරන අතරවාරි දැන් ආරම්භයේදීම සඳහන් කළා මෙතුමා පාරිසරික ගොවිතැන ගැන කතා කරනවා නම් අපිට පොතක් උනත් ලියන්න පුළුවන්, පොතක් ගැන කතා කරන්න පුළුවන්. අපිට මේ පැයකින් හෝරාවකින් මේ දේ කතා කරලා නවත්තන්නට බෑ. අනිවාර්යෙන් තවත් දවසක මේ මෙවැනි මාතෘකාවක් ඔබට සමීප කරන්න අපි සූදානම්. එතකන් ඔබට සමු දෙනවා ජයලත් බාලසූරිය මැතිතුමනි, ඉතාමත් ස්තුතියි. ආයුබෝවන්. සෑමටම ආයුබෝවන්. හොඳයි, මීළඟ සතියේත් හමු වෙන බලාපොරොත්තුෙන් සමුගන්නවා ඔබේ නිවහනෙන් ජීවිතය ගැන අලුතෙන් හිතන, ජීවිතය ගැන අලුත කතා කරන්නට අපි සූදානම්. මේ ජීවන ගෙත්තම සෝදායි.